බෝුවන් තෙරුවන් සරණයි බෞද්ධ ධර්මාචාර්යව භාකයට නියවිත බෞද්ධ ඉතිහාස හා සංස්කෘති තුඟනි පරචේද පලවෙනි කොටස අපි සාකච්ඡා කරමු. පිරිවෙන දහම් පාසල පිරිවෙන දහම් පාසල අපේ YouTubeු නාලිකා ඔබට පුළුවන් වන්න මේ විදිහට අපේ ලාංචනය එක් සබ්ස්ක්‍රයිප් කිය බටන් එක තියෙනවා ටන එබුවට පස්සෙ වන්න මේ වගේ බෙල් අයික එක බෙල් සලකුණක් මතුවෙනවා මතුවෙන බෙල් අයිකන්න එබමන්න මේ විදිහැටට ස්‍රයි් කියලා දිස්ඩ ගන්නවා ඉට පස්සෙ ඔට පුළුවන් ඔබේ දුරකතනයට අපි අප්ලෝට් කරන එකතු කරන වීඩියෝ පිළිබඳ තොරතුරු එකතු කළ සැනින් දැනගන්න පුළුවන් ඉතින්නේ නිසා සබ්ස්ක්‍රයිප් කරන්ට කියලත් මතක් කරන ගමන් අපි පාඩ මසාකච්චා කරමු අපි තුංගනි පාඩම් විදිහට බෞද්ධ සංස්කෘතිය පොතේ තියෙන්නේ ධර්මාසෝක අධරාජ්චා රාස්ක්‍ර පාලනය ධර්මවාසෝක අධරාජ්චාගේ රාජ්‍ය පාලනය පිළිබඳව කොහොමද අසෝක රජතුමා රාජ්‍ය පාලන කටයුතු කරගෙන ගේ කිය ඉතින් අපි කතා කළා බෞද්ධ පාලන තන්තරය හිටපු රාජ්්‍ය නාාමා වලිය ඉහළම තැන ලබා දෙන්න අසෝක රජතුමාට ලබා දෙන්න බොහෝ බෞද්ධයන් කැමති වෙන බව අපි සාකච්ඡා කලාා ඉතින් ඒකට හේතුවෙන තවත් එක කාරණාවක් තමයි අසෝක රජතුමා විසින් කෙනගය පාලන ක්‍රමය බලමු අපි අසෝක රජතුමා කොහොමද පාලන ක්‍රම අරගෙන කිය කියලා. බුදුරජාණන් වහන්සේගේේ ඉගැන්වීම අතර දශපාලනය හා බැඳුරුම් ඉගැන්වීම් සමෝහයක් ද ඇත බුදුරජාණන් වහන්සේ දේශනාකරපු දේශනාවන් අතර දේශපාලනය හා සම්බන්ධ වූ ඉගැන්වීම් රාසියක් අන්තර ගතයි දීග නිකායේ පැනෙන දීග නිකායේ තියෙන චක්කවත්ති සීහනාද සූත්‍රය අගගඥ සූත්‍රයේ හා කූටදන්ත සූත්‍රය යහපත් රාජ්‍ය පාලනයක් සඳහා අ වශ්‍යය මූල ධර්ම පිළිබඳ මඟ හෙළි පෙහෙළි කරන සූත්‍ර ලෙස සැලකේ. තක්කවත්ති සීහනාද සූත්‍රය අග්ගඥ සූත්‍රයේ සහ කූටදන්ත සූත්‍රය කියන්නේ මුලු ලෝකයේම දේශපාලනික සංස්කෘතියක් ඇතිකිරීම සඳහා මුළු ලෝකයම යහපත් දේශපාලනය එකට. අවශ්‍යය කරන සියලෝම මූලධර්ම සහ උපදේශනය ලපා දෙන ඉත්තාමත් වටින ේශපාලික ලක්ෂ නන්තර්ගතබෙන ඉගැන්වීමම් සමුදායක්. වරතමානි වෙනකොටට මේ කියන මූලධර්මවලට අනුවපාලන කටයුතු ගෙනගිය යුතු තත්ත්යට ලෝකීම පත්වෙලා තේරවා ඉතිං අපි බලමු රාස්ත්‍රපාලනය හා රිජුවම සම්බන්ධ වන පෞද්ගලික අයිතිය සමාජ විසමතාවලට හේතුවන අයුරුත්. රාස්ත්‍රපාලනය හා රිජුවම සම්බන්ධ වන පෞද්ගලික අයිතිය රාජ්‍යපාලනයට අයිති වෙනවා පෞද්ගලික අයිතිය සමාජ විසමතා වලට හේතුවන අයුරුත් රාස්්ට්‍රපාලනයේ රජුවම සම්බන්ධ වන පෞද්ගලිකයිතිය රජ්‍ය පාලනය පෞද්ගලි අයිතියක් එක්ෞ්ග පෞද්ගලිකත්වයත්යක සම්බන්ධ වෙනකොට ඇතිවෙන් නව විසමතා ඒ අනුව දුෂ්චරිත ්‍යාප්ත වන අයුරුත් ඒ අනුව දුෂ්චරිත ව්‍යාපත වන්න අයුරු සමාජ අත්යෙක සමාජ දේශපාලනික තත්ත්වය සාමාජීය විපර්යාසියන් විසමතාවලට හේතුවෙන ආකාරය. ඒ නිසා දුක්්චරිත ව්‍යාප්ත වෙන විදිහ. සමුෘධිමත් ආර්ථිකයක් ගොඩනැවීම සඳහා රජය ජනතාවට අවස්්‍ය ආධාර ප්‍රාග්ධනය සැපයුතු අයුරු දක්ව ලති සමුෘධිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා. රජය ජනතාව වෙනුවෙන් අවශ්‍ය මූල්ියමය ප්‍රාග්ධනය යම්කිසි. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික මේය ධනයක් මූලිකම මේ වස්තුවක් තියෙන්න්නටඕ එක තමයි ප්‍රාග්ධනය කියලා කියන් මේවා ජනතාවට ලබාදිය යුතුයි. එතකොට තමයි රාජ්‍ය දැමි තත්ත්වයට පත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාවන්ගෙන් කතා කරනවා රාස්ත්‍රපාලනය හා රිජුවම සම්බද්ධ වන්නවූ පෞද්ගලික අයිතිහත් එක්ක සමාජ විසමතා ගොඩනැගෙන ආකාරයඒ සමාජ විසමතා අනුව වි දුස්්චරිත ගොරනගෙනාආකාරය සමුෘතිිමත් ආර්ථකයක් ගොඩනැන්වීම සඳහා රජය ජනතාවට රජයේ මැදිහත්වීමෙන් ආදාර ප්‍රාග්ධනයාදී සපයාදිය යුතුආකාරයන් පිළිබඳව එවිට ආර්ථිකමය අති දවුණු වෙනකාරය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රවලදී දේශනා කරලා තියවා. ඉතින් දැහැමී රජ ෞද්ධ වි්‍රහයට අනුව පාලකයා ධර්මයනුව රට පාලනය කරන දැහැමි පුද්ගලයෙකු විය යුතුය. ධර්මයේ සඳහන් වෙන විදිහට බෞද්ධ වික්‍රහයට අනුව පාලකයා ධර්මයනුව රට පාලනය කරන දැමි පුද්ගලයෙක් වන්නට ඕන. පාලනයේ පිළිබඳ මෝලධර්ම ධර්මයේ වෙයි. පාලනයේ පිළිබඳව දේශ පාලනනික කට යුතු පිළිබඳව මෝලධර්ම දම සහන් පාලි සූත්‍රවල දම්මිකෝ ම් පාලි සූත්‍රවල සඳහන් වෙන්නේ ධම්මිකෝ දම්මරාජා ධම්මිකෝ ධම්ම රාචා කියලා නිරතුරුවම දක්නැට ලැබෙන්නේ එහෙයිනි රජතුමා ධර්මික වියුතුයි දැහමි කෙනෙක්ව යුතුයි කියෙනෙ කැවීම තමයි ධම්මිකෝ ධම්ම රාචා කියන වච්චනයෙන් අරතවත් වෙන රජු පිළිබඳව දැමි බව යටතේ රටයට රටවැසියා නොපෙලෙන ගතිය අවි ශක්තියෙන් ජනතාව යටපත් නොකරන ගතිය. අයුක්ති අසාධාරණය පිටු දැක යුක්තිය හා සාධාරණය මත පිහිටා ක්‍රියාත්මක වන ස්වභාවේ. එහනන් ධර්මිකත්වය කියනකින් අදහස් කරන්නේ රටවැස්සියාන් නොපෙලෙන ගතිය. රටවැසියාව පීඩාවට පත් කරලා අපහසුතාවට පත් කරලා සමහර පාලකයෝ පාලන කටයුතු ගෙනෙනවා එහෙම නොකර. අවිශක්තියෙන් ජනතාව යටපත් නොකරන ගතිය විශක්ති පාවිච්චි කළල සමහර වෙලාවට ජනතාව පෙලීමට පත්කරනවා අයුක්ති අසාධහරණයේ පිටු දැකීම සඳහා කටයුතු කරන්නට ඕන පාලකයෙක් වුුණ හම ඊට අමතරව සාධහරණත්වය මත පිහිටා කටයුතු කිරීමේ ස්වභාවේ. මූලික වසයෙන් ගැනෙන අතර රජු සිව්පා සතුන් වෙතද ධර්මික රක්ෂාවරණය සැලසය යුතු යැයි ඉගන් වෙයි. මේ කියන කාරණාවන් තුමා මූලික වසිං අනිවාර්ය අනුගමනය කළ යුතුයි ඊට අමතරව බුදු දහම ඉගැන්වෙන ඉගැන්වීමට අනුන් අුව රජු සිවපා සතුන් වෙතද ධාර්මික රක්ෂාවරණය සැලසය යුතුයි. සිව්පා සතුන් පව රක්කාවරණ ගුත්තිං සංවේදහති මිගපක්කීසු රක්කහවරණ ගුත්තිං සංවේදහති මිගපක්කීසු සිව්පා සතුන් ටත් ආරක්ෂාව රැකවරණය සැලසී යුතුයි කියන්න ඉගැන්වීම තමයි දැක්වෙන්නේ රක්කාවරණ ගුත්තින් සංවේදහති මිගපක්කිසු රජතුමාවික්සිං සිවපා සතුන්ට පවා ධාර්මිකත්වයෙන් රැකවරණය සැලසී යුතුයි. සිවපා සතුන් පවා ඒ රාජ්‍යයට ඒ රටට අයිති සම්පත්විදිහයට තමයි අපි සලකනු ලබන්නේ. දහමින් විවරණය කරන ජහපත් පාලකයා පිළිබඳ පරමා දරසී පුද්ගලයා සක්විති රජය. බුද්ධහමේ දැක්වෙන දේශපාලනික මේ අතින්ගත් තම පරමාආදරසීම කෙනා ආදරසවත්ම කෙනා තමයි සක්විති රජතුමා ඔහගේ සස්වරූපය එම්මි බඳුය මෙන මේ වගේ ස්වභාවයක් සක්විති රජතුමා චකවතිසිහනාද සූතරයේ දැක්වෙනවා සක්විති රජතුමා විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටයේ පිළිබඳව ඉතින් බලමු සක්කවිති රජ කෙනෙක් යන කොයි වගේ කෙනෙක්ද කියලා. සක්විති රජ ධාර්මිකව සාධාරණව ධාර්මික පාලකයෙකුව සිවදිික ජයගෙන ජනපදය තහවුරු කොටගෙන දඩු අවින්නොගෙන. දැහැමෙන් සෙමෙන් මේ පෘතිවිය ජයගෙන වෙසෙයි. සක්විති රජ ධාර්මිකව සාධාරණව ධාර්මික පාලකයෙකුව සව්දික චජයගෙන ජනපදය තහවුරු කොටගෙන දඩු අවි නොගෙන දැහැම සැමෙන් මේ පෘතිවිය ජයගෙන වෙසේ. සක්විති රජ ධාර්මිකව සාධහරණ විදිහට ධර්මික පාලකයකුව ධර්මික පාලය විදිහට සිව්දිග ජයගෙන. ධර්මික යුද්ධ කරලා සතරදි දිගම ජයක්‍රහණය කරලලා නවේ ධර්මික පාලකයකුව සිව්දික ජයගෙන කියන්නේ ධාර්මික විදිහට හතර දික් බාගේම ජයක්‍රහණය කර ල කියෙනෙක්. ධර්මාසෝක රජතුමා මේ සිද්ධ කරන්නටයන් ඒක ධර්ම විචය ප්‍රතිපත්තිය තුළින් එක තමයි පෙන්නුම් කළේ ධර්මික පාලකය ක සිව්දිික ජයගැනීම තමයි. ධර්මිකත්වෙන් සතරදික් බාගේම ජයක්‍රහණය කිරීම තමන්ගේ පාලනයට නතු කර ගැනීම. තයි ධර්ම වි්‍යය කලාපි සඳහන් කළේ එනම් ධර්මිකාලකයක වුව සිව්දික ජයක්‍රහණය කිරීමට තමයි ර්මෝක රජතුවා ධර්මවිජය ප්‍රතිපති අනුමණයකල් කළේ ජනපදේ තහවුරු කොටගෙන දඩු අවි නොගෙන ධාර්මික විදිහට සිවද්ධික ජයග්‍රහණය කරලා ජනපදේ තහවරු කරගන්නටවන්. අභියාවිුද නොගත යුතුයි. දැහැමන් සෙමෙන් මේ පෘතිවේ ජයගෙන වෙසයි. දැහැමෙන් සෙමෙන් පෘතිව ජයග්‍රහණය කර වෙසෙනවා. මේ මගින් රටවැසියාගේ ආර්ථක හා අධ්‍යාත් අභිසංවර්ධනය සඳහා ශ්‍රමය හා. කැපකිරීම අප එක් කරේ මේකින් අපක්ෂ කරන්නේ අපේක්ෂ කරන්නේ ආර්ථික හා ආධ්‍යාත්මක අභිසංවර්ධනය සඳහා ශ්‍රමය හා කාලය කැපකිරීම අපක්ෂ කරන බව ධර්මික පාලකයකුගේ ශ්‍රමය හා ආාත් ආර්ථික හා ආධ්‍යාත්මක කබිසංවර්ධනය සඳහා ශ්‍රමය කැප කළ යුතුයි පාලක අවිිසින් රට තුළ මේ අංස දෙකවර්ධනය කරලීමට අවශ්‍ය ජනත උද්‍යයෝගය ජනත කිරීම රජුගේ මූලික යුතුකමකි. අන්ස දෙක යර්ථික සහ ආධ්‍යාත්මි කි සංවර්ධනය කියන දෙකම ඇති කළ යුතුයි. පාලකයක්ගේ උද්‍යයෝගය තුළින් ජනතාවගේ උද්‍යයෝග ඒ සඳහා ඇති ඇති කරවී යුතුයි. විශිෂ්ට පාලකයෙකුගේ පර්මාදර්ශය ස්වරූපය රජුගෙන් මූර්තිමත්වවෙයි. විසිිෂ්ට පාලකයෙකුගේ රමාමදර්සී ස්වරූපයේ රජුගෙන් මූර්ති මත්වෙනව විශිෂ්ට පාලකී කියන්නේ කවුදකෙනී එක රජතුමාගින් පෙන්නුම් කරනවා බෞති විග්‍රහයට අනුව මූලික සක්විති වත් හතරකි. මූලික සක්විති වත් හතරක් තියෙනවා දෙැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම ජීවිත සුරක්ෂතතාව සහතික කිරීම ආර්ථික සුරක්සිතතාව ඇතිකිරීම විසාරධයන්ගේ උපදෙස් ලබා ගැනීම. බුදුදහමේ ඉගැන්වන්න මූලික සක්විති වත් හතරයි ක්ව සීහනාද සූත්‍රයේ දැක්වනෙන විදිහයට දෙැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම ජීවිත සුරක් සිතතාව සහතික කිරීම ආර්ථික සුරක් සිතාව ඇති කිරීම විසාරධයන්ගේ උපදෙස් ලබා ගැනීම නැවතවතාවක් බලමු දෙැහැමෙන් සෙමෙන් රට පාලනයේ කිරීම ජීවිත සුරක් සිතතාව සහතික කිරීම, ආර්ථික සුරක් සිතතාව ඇති කිරීම විසාරධයන්ගේ උපදේශ ලබා ගැනීම අපෙන් විභාග විවාාගෙදිී ඇවුවොත් මූලික සක්විතිවත් හතරකි ප්‍රධාන වසයෙන් මෝි සක්විති වත් හතරකි ඒ හතර නම් කරන්නට කියලා හෙමනැත් නම් මෝලික සක්විතිත් හතර අනුව සක්විති රජ පාලනය කරන අතර සක්විත් හතර ආශ්‍රය කරගනිමින් පිළිතුරු ගොඩනගන්නට ඒ පිළිබඳ පැහදිලි රීම කරන්නට කෙලකි වෝත් අපට කරන්නට වෙනවා. මේට සියවස් කිහිපයකට පෙරතුව බුදුරදුන් අනුදත් මේ මූලධර්ම වත්මන් පාලන විවූහය අනුවද අර්ථවත් වෙයි. මීට සියවස් කීපයක උඩදී තමයි බදුරජාණන් වහන්සේ වත් දේශනා කරන්නේ වර්තමානයේ දේශපාලන විව්හය අර්ථවත් කරන්නට මේ කියන කරුණු හතට ඉතාමත් වැදගත් වෙනවා. විවහාරික රාජ තාන්ත්‍රික කාර්යන්ගෙන් වුව වුවද මේ ප්‍රකට වේ විවහාරික රාජ්‍ය තාාත්‍රික කාර්යන්ගගේ නුවද ප්‍රකට වෙයි විවාාරික දැන් දැනට පාවිච්චිකරන රාජතාන්ත්‍රික කාර්ියන්ගෙන් මේක ප්‍රකට ක ගන්න පුළුවන් ප්‍රකට වෙනවා. පාලකයෙකු වෙත පැවති යුතු ගුණධර්ම දස රාජධර්ම ධර්මය නමින් බුදු සමයෙහි ඉගැන් වෙයි. පාලකයෙකු සතුව පවතින්නටවන ගුණධර්ම දස රාජධර්ම විදිහට බුදුධර්මය සඳහන් වෙන. දෝස බය මෝහ යන අගත සතරින් වෙන්වීමද ජනතා සුබසිත උදෙස්සා සිවු සංඟරාවත් පිරීමද බුදු සමය අනුධනී සිව් සඟරාවත්. ධනය පියව වචනය අර්ථචරියාව සමානත්මතාවේ සතර අගති අගති සතරින් චන්ද දෝස බයමෝහ සතර අගතිය පාලකය විසින් යු ඉවත් ව යුතු අගති ධර්මහතර චන්ද දෝස බය මෝහ ඊට අමතරව සව සඟරාවත්සිව සඟාවත් විදිට දානය වචනය रजाාව सहा समानात्मතාව के सव संंगराාව කියවා 17 संगरावस्तु කියන එක තමයි අදහස් කරන්නේ सवसंगराාව केන सवसंगराාවत दो स ය කැමැත්ත නිසා එක එක පරසवලට පමනක් කටය කර කොට පිරිහීමට පත්වෙනවා එක ධර්මික පාලනයක් වෙනි නැහැ දේශේ පදනම් කරගෙන තමාට විරුද්ධ පාර්සවයන්ගෙන් පලිගැනීම කරෝදීන් කටයුතු කිරීම වගේ දේවල් තමයි දෝස කියනෙ දහස් කරන්න බය තමන්ගේ රා ජල්ලා ගනීවි කියන බයින් හෝ එහෙම නැත් නම් තමන් ජනතාවට බය හෝ කටයතු කරන වනම් ල කටයතු කෙන යන්නට බෑ. එමනත් නම් වෙනත් පර්සවලට බියටයුතු කන්න වන හෙමත් කටයුතු කරන්නට බැ. මෝහයෙන් අනුවනකමිණ අච්ඥානකමින් විසාර්ධයන්ගෙන් උපදේස් නොගෙන කටයුතු කන්න වනම් එතන පිරිහීමට රාජ්‍ය පිරිහීමට පත්වෙන්න පුළුව. ධනේ ප්‍රිය වචනය අර්ථචරියාව සමාත්ම තාව දාන කියල කියන්නේ පරිත්‍යයාග කිරීම දංදීම ප්‍රියවචනයෙන් සියල්ලන්ටම කතාකිරීම ආමන්ත්‍රණය කිරීම අර්ථචරලාව අර්ථවත් විදිහට ගේ ජීවිතය පවත්වාගෙන ඇම සමහන අත්මතාවේ සියල්ලන් කෙරෙහි සමාන වූ ආකල්පයකින් යුක්තව කටයුතු කිරීම. රජ සව් බඹ විහරණයෙන් යුතුව රට වැැසියා පාලනය කළ යුතුය. සව් බඹ විහරණයෙන් යුතුව මෙත්තා මෙත්තා කරුණා මුදතා. උපේක්ෂ මෙත්තා කරුණා මුදිිතාාව උපේක්ෂ මෛත්‍රයෙන් කරුණාවෙන් මුදදිතාව මුදදිතාවෙන් කෙලක කියන්නේ රට වැසි දුණනොට ඒ දරාගෙනට පුළුවන් එක බලාගනට පුළුවන් සභාව සහර වෙලාවට රට්ට වැසිය දියුණුවනකට පාලකයායට රගඉන්න බැහැ සමහර වෙලාවට වෙන දවුණ වනකොට බලාගෙන එම බලාගෙනට බැරි මුදදිතාවෙන් තොරකම උපේක්ෂාව කියලකන්නේ මැදිහත් සිතින් යුක්තව කටයුතු කිරීම. ධර්මචක්‍රයේ නිසා බලචක්‍රය කරකෙන්නේය ධර්මචක්‍රය නිසා බලචක්‍රය කරකෙන්නේ කියලා සඳහනක් තියෙනවා. ධර්මචක්‍රන් නිශ්‍රාය බලචක්‍රම් ප්‍රවර්ථතේ. ධර්මචක්‍රන් නිස්්‍රාය බලචක්‍රම් ප්‍රවර්ථතයේ යනු බෞද්ධ දශපාලන දර්ශනය පද නමයි. ධර්මිකත්තිය නිසා තමයි ධර්මචක්‍රය නිසා තමයි බලචක්‍රය කරගෙන්නේ. ධර්මිකත්තයේ මත තමන්ගේ බලය ගොඩනැගෙනවා කෙනෙක් තමයි එක අර්ථය බවට පත්වෙෙන්නේ. දහ පන්සය වසරක බෞද්ධ ඉතිහාසේ තුළ බෞද්ධ දශපාලන මුූල ධරම ප්‍රායෝගිකව භාවිත කළ බෞද්ධ නරවිරුවන් අතර දේවානම් පිය ප්‍රියදර්ශී රජතුමා අත් බිතිී ස්ථානයක්කු සුලයි. අපි මට කලිින් පාඩම් වලදී කතා කලා තියනවා බෞද්ධ දේශපාලන බෞද්ධ ඉගැන්වීම් ප්‍රායෝගිකව භාවිත කරපු පාවිච්චි කරපු අය අතර. බෞද්ධ දේශපාලන මූල ධර්ම පාවිච්චි කරපු අය අතර ධර්මා සෝකර ඇජතුමා කොයිතරම් දුරට සාර්ථක වඋනාන්ධ කියනය එක ඉතින් දේවානම් පිය ප්‍රියදර්සී රජතුමා අදවිතියේ ස්ථානයක් දේවනි නොවන ස්ථානයක් අරගෙන තියෙන බෞද්ධ අර්ථ ගැවුණු ටක්‍රවර්ති සංකල්පේයට අනුව රාජ්‍යපාලනය කළ ප්‍රථමයක් ධර්මා සෝක අධරාජ්‍යායයි බෞද්ධ අර්ථ ගැන් වුණු. බෞද්ධ අරථය අනුව. බෞද්ධ සංකල්පය අනුව චක්‍රවර්ී සංකල්පයක් රාජ්‍ය සංකල්පය හොඳම සංකල්පය විදිහට දක්වනවා මේකට අනුව කටයුතු කරපු රජ කෙනෙක් තමයි ධර්මා සොක රජතුමා. රජතුමා විසින්ම පිහිටවා ඇති සෙල්ලිපී පිරික්සණ කල මේ මනාම සනාතවෙයි ප්‍රියදර්ශී රජ යුද බෙරහඬ වෙනුවට ධර්ම යාාත්‍රා ආරම්භ කළේය. ප්‍රියදර්ශී රජ යුද බෙරහඬ වෙනුවට, ධර්ම ාත්‍ර ආරම්භ කළේයේ. ඉතින් නොන්නොයි කියන්න සතර සංග්‍රහවස්තු සියවබම විහරණය යුක්තව කටයුතු කිරීම සතර සංග්‍රහවස්තු වලින් යුක්තව කටයුතු කිරීම මේ කියන රාජ්‍ය ධර්ම දස රාජධර්මවලින් අ වලටනුව කටයුතු කිරීම තමයි දාර්මික පාලනයකි ලකි කියන්නේ ධර්මික පාලනය කියන්නේ ඒ ඒ ධාර්මිකත්තය අසෝක රජතුමා කොයිවිදිහයටද සිදු කළේ කියන එක කතා කරන්න කලින් අපි ධාර්මික පාලනය කියනමක්ද කියල කතා කළේ ධර්මික පාලනය කොයිතරම් දුරට අසෝක රජතුමා ක්‍රියාත්මක කලාද කියනෙ එක අවබෝධ කරගැනීමට පහස්සුවක් වෙන නිසා. එහනම් අපි බලමු අසෝක රජතුමාගේ පාලන කටයුතුවල මේ අපි කතා කරපු සක්විතිවත් සතර සංග්‍රහවස්තුූ සතර අගතියෙන් වංවීම අර ්‍රහ්ම හිරණයන්ගේෙන් යුක්තවීම දස රජධර්මයන්ගේෙන් යුක්තවීම සකෘතිවත්වලින් යුක්තවීම කොයි විදිහටද සිද්ද වුනේ කියලා අපි සාකච්ඡා කරමු ධර්ම විජය අපි සඳහන් කලා මුලින්ම සක්කවිති රජගෙන ගන කතා කරද්දී ධර්මිකව ජනපදයන් ජය ගෙන කියලා ධර්මිකත්වයෙන් ජයගැ කියලා එහනම් මේ ධර්ම විජය කියන ප්‍රතිපත්ති ධාර්මිකත්ය පදජයගනීම සඳහා ේතුවේ චාකාරයටට කතා කරන්න පුළුවන් ධර්ම විචය දි දේශ දේශන්තර විජයක්ග්‍රහණය නිරායාසයෙන් සිදදු නොවෙති ඒ සඳහා සටන් කළ යුතුය සාමාන්‍ය දික් විජය ප්‍රතිපත්තියේ ගත්තම දේශ දේශන්තර විචයක්ග්‍රහණය කිරීම නිරායාසයෙන් සිදුවෙන්හැ අපි දන්නවා දික් විජයේ ප්‍රතිපත්ති යටති කාලින්ග යුද්ධේ වගේ යුද්ධ ගේම තන්ද්‍රගුප් රජතුම විදධ යුද්ධ. බිදුුසාර රජතුමා විධාකාරෙන් දේශය ජයකකිනීම සඳහා යුද්ධ කරනටය දුරා. ඉතින් ඒ විදිහට දේශයන් ජයග්‍රහණය කිරීම සඳහා සටන්මින් දේශයන් ජයග්‍රහණය කිරීම තමයි දික් විජය කියලා කියන්න. යුද්ධ කළ යුතුය. යුද්ධයෙහි අනිවාල්්‍ය ප්‍රතිඵලේ විනාශයයි. යුද්ධේ ප්‍රතිපලය කොයිතරම් විනාශයක් වනාධ කියනක පිළිබඳව අසෝක රජතුමා සඳහන් කරපු කාලි ලිපියහම සඳහන් වෙනවා මිනිස්සු දහස් කණනක් ගාතනට පත්කරපු ආකාරය වනාශසකරපු ආකාරයන් පිබඳ ව ශෝකරජතුමාම සඳහන් කරලා තියෙනවා ඉතින් එනිසා දික්විජයේ ප්‍රතිපත්ති යටති හා විනාශයක් තමයි සිද වෙන දික් විජය ප්‍රතිපත්ති අනුව මිනිසුන් සතුන් හා දේපල විනාස වීම අනිවාර්යයි දික් විජයේ ප්‍රතිපත්ති යටතේ මිනිස්සු පිනාස වෙනවා සත්තු වනාස් වෙනවා දේපල විනාස වෙනවා ිග සංග්‍රාමෙන් අසෝක රජ මෙය අත්දුටවේය. එබැවි දික් විජය ප්‍රතිපත්තිය ැරලා ධර්මවිජය ප්‍රතිපත්ති යනුගපනය කළේය. ඒ ප්‍රතිපත්තියේ දිවිහිමියෙන් ක්‍රියාවට නැගීිය. ධර්ම විජය යන යමක් වෙයි නම්. එය දෙවියන්ට ප්‍රිය වූ රජුගේ ප්‍රධාන විජයවෙයි. මාගේ පොත්‍රයෝධ මුණපුරෝත අසත්වා. අලුත් විජිතයක් දිනීමට නොසිතව. ධර්මවිජයම, විජය ලෙස සලකත්වා නැවත වතාවක් අපි බලමු මේවා අපිට විභාගෙට සාර්ථක පිළිතුරු ලබාදීම සඳහා හේතුවෙනවා. ධර්ම විජය යන යමක් වෙයි නම් එය දෙවියන්ට ප්‍රිය වූ රජුගේ ප්‍රධාන විජේ වෙයි මාගේ පුත්‍රයෝධ මනපුරෝධ අසත්වා අලුත් විජිතයක් දිනීමට නොසිතව. ධර්ම විජේම විජය ලෙස සලකත්වා එ විදිට තබයි රජතුමා සල සඳහන් කරන්නේ දහත්තුුවෙන ගිරිලිපිය දහතුන් වෙන ගිරිලිපිය සඳහන් කරලා තියෙන්නේ ධර්ම විජය යන යමක් වෙයි නම් එය දෙවියන්ට ප්‍රිය වූ රජුකයේ ප්‍රධාන විජය වෙයි මාගේ පුත්‍රයෝධ මනුපුරෝධ අසත්වා අලුත් විජතයක් දිනීමට නොසිතව් ධර්ම විජයම විජය ලෙස සලකත්වා කිය දහතුන් වෙන ගිරිලිපියය සඳහන් කරනවා. අසෝක රජතුමා සියලු ආකාරයේම භිසන ක්‍රියාවන්ගින් අත් මිදුනේය. අසෝක රජතුමා සියලුමාකාරේ බිහිසුණු කටයුතුවලින් කාලිින්ග යුද්ධය පස්සේ අත්මිතුනා. රජතුමා ලබාගත්ත පීඩාව පිළිබඳව කාලිගලි පිය සඳහන් කරලා තියෙනවා. හිංසන ප්‍රතිපත්ති වෙනුවට අවිහිංසා ප්‍රතිපත්තියක් අනුගමනය කළා. මේ අවිහිංසා ප්‍රතිපත්තිය පළමුුවෙන් තමා වෙතින් රජතුමා ආරම්භ කළේ හෙතම ඒ බැව් අවංකවම් පල කරයි. පලනියටම ආදර්ශයක් ලබා දෙෙනවා ධර්ම විජය. තමයි ප්‍රධානම විජේවටත්ව යුත්තේ මාගේ පුත්‍රයෝද මනුපුරෝද අසත්වා අලුතිං විජිත ජයක්‍රහණය කරන්නට යන්ඩේ හිතන්න්නපත්්‍යපා ධර්ම විජයේම ජයක්‍රහණය ලෙස විජය ලෙස හිතන්නට කියලලා උපදෙසනපාදීලා. මේ පරමාදර්සයටට අනුව රජතු මකටයුතු කරනා කාරේ තමන්ගේ සෙල්ලි පිවල සඳහන් කරලාතියෙනවා. පෙර දෙවන්ට ප්‍රියවූ ප්‍රියධානසී රජුගේ මුළුතැන්ගේ නොයෙකුත් දහස් ගණන් සතුන් සූප. හොද සඳහා, මැරූහ ඒ දැන් යම් දිනෙක මෙම ධර්මලිපිය ලියවන ලද නම් එදින සිට ප්‍රාණීහු තුන් දෙනෙක් පමණක් මරවනු ලබති. පෙර දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජුගේ මුළුතැන්ගේ නොයෙක් දහස් ගනම් සතුන් සූප සඳහා තෑංචන සඳහා මැරූහ. එය දැන් යම් දිනෙක මෙම ධර්මලිපිය ලියවන ලදනම් එදින සිට ප්‍රාණීහු තුන් දෙනෙක් පමණක් මරණු ලබති. මොනරුන් දෙදෙනෙක් ද මොයෙක්ද යන්න තිදනාය. මවාද හැම දිනම මරණු නොලැබේ මේ ප්‍රාණීහු තිදනා මත්තෙහි නොමරණු ලබන්නාහ පරමාදරසේ සාමාන්‍ය රාජභෝජනය සඳහා විවිධ මස්මාන්ස අතීතේන්දලම තිබි ලතියෙනවා. ඉතින් මේ තිබුණු සංස්කෘතිය වෙනස් කරලා. රජතුමා රාජභෝජනය පළවෙෙනයටම මාන්සයන්ගෙන් තොරභෝජනයක් බවට පත් කරන්න මේ පරබමාාදරසය ලබාදී තියෙනවා සෙල්ලිවල සඳහන් කරලා තියන්නේ පෙර දෙවන්ටප්‍රිය වූ ප්‍රියදර්ශී රජුගේ මුල් තැන්ගේයි නොයකුත් දහස් ගණන් සතුන් සූප හොද සඳහා මැරූහ ඒ දැන් යම්දිනක මෙම ධර්මලිපිලියවන ලදනම් එදින සිට ප්‍රාණීහු තුන් දෙනෙක් පමණක් මරණු ලබති. එච්චරක්නවේ ඒ සත්තු සඳහන් කන මොනරු දෙන්නෙක් මක් තමයි මරන්නේ. ඒ මවාද හැමදිනම මරණ නොලපේ හැමදාමයි මුවවත් මරන්නෙන් හැ. මේ ප්‍රාණීහු තිදනා මත්තෙහි. ොරුල බන්නාය ලඟදීම දිනක ඒ තුන්ද නමරණ එකත් නමත්තනවා කියලා සඳහන් කරනවා පළවෙනි ගිරිලි ප තමයි එක සඳහන් වෙන්නේ. දෙවියන්ට ප්‍රිය වූ රජතුමා සියලු සත්වයන්ගේ පීඩා රහිත බවද සංඥමයද සමචරයාාවද සතුටිං විසීමද කැමති වෙයි. දෙවියන්ට ප්‍රිය වූ රජතුමා සියලු සත්වයන්ගේ පීඩා රහිත බවද සංඥමයද සම චර්ියාව ද සතුටිං විසීමත කැමති වෙයි දෙවියන්ට ප්‍රිය වූ රජතුමා සියලු සත්වයන්ගේ පේඩා රහිත බව එ වගේම සංයබය සමචර්යාව එක හා සමානව ජීවත්ව සමානත්මතාවෙන් ජීවත්වීමත් අදහස් කරනවා කියල සඳහන් කරනවා දොළොස්වැනි ගිරි ලිපියේ සිව්පා සතුන් කෙරෙහි පවා දැක්වූ මේ ආකල්පය හේතුකොට ගෙන. එතුමා තුළ සියලු රටවැසියන් සිය දරුවන්සේ ැකීමේ බෞද්ධ පාලකයකු සතු වේ යුතු සක්‍යතාව රෝපනය වී වරතරය වූයේ එතුමා නොපැකිලව සියලු මිනිසුන් මගේ දරුවෝය. සවේ මනිසේ මම පජා ප්‍රසිද්ධයේ ප්‍රකාශ කළේ සවේ මනිස්සේ මම පජා. සව මනිසේ මම පා සියලු මිනිස්සුන් මගේ දරුවෝය කියන ප්‍රකාශේ නිරන්තරේ මසෝක රජිතුමා කරලා දේෙන. අසෝර වර්ධනය වී ව්‍යාප්ත වූ මේ ආකල්පය සිය දේශය පුරාධ පැත්‍රිය ගියය. රජ පදවයට පත්වී සිවූ විසි හත්වන වසරේදී හෙතෙම මෙසේ සටහන් කරයි. මේ කියන ප්‍රතිපත්තියට අනුව අසෝක රජතුමා තමන්ගේ රාජ්‍ය තුළ කටයතු කළ පිට රාජ්‍යන් තුළ කටයුතු කළා ඉතින් එවිදිට කටයුතු කර රජතුමා රාජ්්‍ය පද ප්‍රාප්තිය පත්වවෙලා විසි හත්තනනි වර්සේදී තමන්ගේ ධර්මවිජයේ ප්‍රතිපත්තිය සහ තමන් ධාර්මිකව පාලනය කටයුතු කර ආකාරයන් පිළිබඳවන දිගින්දිකට සඳහන් කරනවා. වරස විසේ හතක් ගත වෙලාගේ අට පස්සේ මෙට මේ විදදිහයට සඳහන් කරන සුභසාධන කටයුතු. තම තමන් ගැන සිතා බැලීම කරනකොට ගෙන සත්වයන්ට හිංසා නොකිරීම නිසාද. සත්ත්වයන් ොැරීම නිසාද මිනිසුන්ගේ ධාර්මික දියුණු වැඩිවිය තම තමා ගැන බුදු දහමේ ලබාදන පරමාදරසය තමයි බුද්ධහමේ ලබාදන පරමාදරසය අත්තානං උපමංකත්වන්න හනේයන්න ගහතයේ කියනේ ගැන්වීම තමන් උපමාවට ගෙන අනිත් අයි නොනැස යුතුයේ විනාස නො කළ යුතුය අ පත්නොකළ යුතුය කියනී ගැන්වීම. ඉතින් නහි ගැන්වීම තමයි මේ ක්‍රියාත්ම කරව ලතියන තමතමන් ගැන සිතාබැලීම කරනකොට ගන්න සත්වයන්ට හිංසා නොකිරීම නිසාද සත්්‍යවන් නුමැරීම නිසාද මිනිසුන්ගේ ධාර්මික දියුණු වැඩිවිය. අත්තෙන් ටැමලිපිය සඳහන්වෙන්නේ කාරණය. අත්තානං උපමංකත්ව හනය නගාතය කියන වදන ආදර්සය මිනිස්සුන්ට ලබාදී ලතියෙනවා ඒනිසා තමතන් ගැ හිත ලබල්ලා මිනිස්සු සත්්‍යවන්ට හිංසාා නොකිරීමත් සත්වයන් නොමැරීමත් නිසා මිනිස්සුන්ගේ ධර්මිත්වය වැඩි වුුණා කියන කාරණේ. ධර්මාසෝක රජතුම මිනිස්සුන්ට පමණක් නොව තිරිසන් සතුන්ටද. ආරෝගෙසාලා පිහිටු විය. අරුවෝග ග සාාලා පිහිටවේ මිනිස්සුන්ට විතරක් නෙවේ සත්තුන්ටත් පිහිටේවා. දුුවේ චිකසකා කතා මනුසත් චිකිතකකාච්ච පසු චිකිිසා්ච ගිරිනාර්ලිපිය සඳහන් වෙනවා මේ විදිහට සඳහන් වෙන්නේ. ගිරිනාරලිපේ සඳහන් වෙන්නේ. දුුවේ චිකිසකා කතා. චිකතිසාගාර ආරෝගිසාල දෙකක් කරනවන්න ලදී. මනුස චිසාච මිනිස්සු සඳහා රෝහලක්ද පසු චිසාච සත්තු සඳහා පසු කියල කියන්න සත්තුන්ට පසු චිකිසාච, සවින් සඳහා අරෝග සාාලාවක්ද ගිරිනාාර ලිපිය එනම් අසෝක රජතුමා විසින් අරෝගි සාාලා දෙකක් ඉදි කළ බව සඳහන් වන්නාව ලිපියකුමක්ද ගිරිනාාර් ලිපිය හෙමනැත් නම් අසෝක රජතුමා සුබසාධන කටයුතු යටතේ සතුන්ට පවා අරෝග සාලාද ඉදි කරමින් සුබසාදන කටයුතු කරන ල කාරපි බඳ දක්වන්නට ක කිව. වාර්ය මේ මූලාස්ත්‍ර වලතින ොරතුරු ගිරිනාර් ලිපිය තොරතුර හත්තින් ටැමලිපිය සඳහන් වෙන තොරතුරු මේවා පදනම් කරගෙන අනිවාර්යම අප පිළිතුර ගොඩනගෙන්න්නටවන අපි පිළිතුරකස් වෙන්න ඕන ඒම නැත්නම් සාර්ථක පිළිතුරක් ලබාග දෙන්නට බැහැ සාර්ථක පිළිතුරක් ලබාන් නොදීම තුළ අප සාර්ථක ලකුණක් කරාගමන් කරන්නට බැහැ. අනිස්සා ඒ විසේෂ කරුණු ඔබ නිතර කියවල පාඩම් කරගත යුතුයි. මිනිසුන්ට හ සතුන්ට බෙත් සඳහා අවස්්‍ය බෘක්ෂ ලතා අරෝපණය කරවීය. ආරෝගගෙසාාලා හදලා එතනින් අතර වුණෙන් හැ මනිස්සුන්ට සහ සතුන්ට බෙහෙත් හදාගැනීම සඳහාවශ්‍ය බෘක්ෂ ලතා ෙත් ගස්වැල් හැදවා. සමහ බෘක්ෂ පිට රටින් ගෙන්වා සිට වූජයේ. සමහර ගස් පිට රටින් තම අරගෙනාවේ. තැන් තැන්වල ජලාසි දිකරව්වා රජත්තුමාගේ සුබසාදක කටයුතු තමයි පිමි කතා කරන්නේ මිනිස්සුන්ට හා සතුන්ට සෙවන ලබාදීම පිණිස මහා මාර්ගවල රුක් රෝපණය කරවූයේ මහා මාර්ගවල ගස් සිදිකරෙව්වා මිනිස්සුන්ට හා සතුන්ට සෙවන ලබාදීම සඳහා පානය පිණස්ස ජලය ලබාගැනීමට ලිංක් තැනවීය තැනෙවා ලිංක් ැනෙවවා. එහෙම සඳහන් වෙනවා ගිරිනාාර් ලිපිය අංක දෙලි ගිරිනාර් අංක දෙක ලිපිය තමයි විදිහට සුබසාදක කටයුතු සිදුකරපුවාආකාරය සහන්වෙන්නේ ඉතිං අප ප්‍රශ්නයක් කහන පුළුවන් අසෝ රජතුමාගේ සුභසාදකටයුතු පිබඳ සෙල්ලිපිවල සඳහන් ව තොරතුරු ආශ්‍රී කරගනිමින් ඉදිරිපච් කරන්නට කියලා. එතකොට මේ සල්ිපව තින තොරතුර අපිට වැදගත්වේ බෞද්ධ පාලක ආමාර්තය පිටැක. පරාර්ථය චර්යාාවහි නිරත විය යුතුේ. ආත්මාර්ථය පිටු දැක පරාර්ථ චරියාාවෙහි යෙදී යුතුයි. චක්‍රවානතයේ රාජ්‍ය සංකල්පය මේ කරුණ අවධාරණය කරයි. දක්‍රවර්ති රජ්‍ය සංකල්පය මේ ආත්වාර්ථයට වඩා පරාර්ථයහි පාලකයා විසින් හැසිරේ යුතුයි යෙදී යුතු කෙනගැන්වීම තිෙන සක්විතිබත් අතර. අසෝක රජතුමා කොපමන මහජනහි නියලුනුදද එයින් තෘප්තියට පත් නොවයේය කොච්චර පරාර්ථචරයාවේ යෙදුනත් මහජන සේවාවේ යෙදුනත් ඇති හිතුන්න හැ ධර්ම සෝකරජතුමාට එකට හේතුව තවත් ධාර්මික විදිහට තවත් බොෝ දේවල් මිනිස්සුන්ට කරන්නට පුළුවන් නම් හොඳයි කියන අදහස තමයි අසෝකරජතුමාට තිබු නේ නිසා තමයි අසෝරජතුමා ඒ විදිහට කල්පනා කරන්න මහජන සුබසිද්ධිය සඳහා අප්‍රතිහත දෛරරියෙන් කටයුතු කිරීම මම කිසි විටක අතෘප්තියට නොපැමිණියමි සියලු ලෝකයාගේ යහපත සඳහා වැඩකිරීම මගේ බලවත් යුතුකම යැයි මම සිතමි ො පසු බස්න ත්සාහයත් ප්‍රජාවගේ යහපත උදෙසා නිතරම වැඩකිරීම. එම අදහස මොල් කොටගෙන ඇත. මහජන සුබසිදධිය සඳහා අප්‍රතිහත දහිරයෙන් කටයුතු කිීම ම කිසිවිටක තෘපතියට නොපැමිණියම්. මට කොච්චර වෙහෙසිලා වැඩකත් ඒක ඇති කිය හිතෙන්න්නේ හැ. සියලු ලෝකයාගේ යහපත සඳහා වැඩකිීම මගේ බලවත් යුතුකම යැයි ම සිතම. සියලු ලෝකයාගේ යහපත සඳහා කටයුතුකිරීම වැඩකිරීම මගේ බලවත්ම. අදහනම යුතුකම කියල මම කල්පනා කරනවා නොපස් බස්න උත්සාහයත් ප්‍රජාවගේ යහපත උදෙසා නිතරම වැඩකිරීම. එම අදහස මුල්කොට ගෙන ඇත ඒවිදියට අජතුමා සඳහන් කරනවා. සියලු ලෝකයාගේ යහපත පිණිස වැඩකිරීමට වඩා ශ්‍රේෂ්ඨ කර්ථාවයක් මට වෙන නැත්තේය මා කුමන උත්සාහයට ගනිතාත් ඒ ගන්නේ සියලු සත්වන්ට ඇති නයෙන් මිදීමටය පරලද ඔවුන්ට ස්වර්ගය ලබාදීමටය. පරවල්ලොවදී ඒ අයට ස්වර්ගයේ ලබාදීමට දි්‍යලෝකයට වෑම සඳහා අවස්්‍යකන්න සත්පුරුස දේවල් කරන්න කරවන්න යහපත් දේවල්වලට මිනි සියොම කරවන්න සම්පූර්ණ මගේ ජීවිතේ කැපකිීම තයි මම කරන්න ටඕන කියේලායිවිදිහට අසෝ රජතු න්දිගින්දිිට ොරතුරු සඳහන් කනවත මගේ සෙල්ලි පිවල අසෝක රජතුමාගේ මේ ප්‍රකාශය දස රාජ ධර්ම සතර සංග්‍රහවස්තුහා විශේෂෙන් සව්බඹ විහරණ ය බෞද්ධ දේශපාලන මෝල ධර්ම ගැඹුරින් අවබෝධ කොට ගෙන ඒවා ප්‍රාජෝගිකය ඔබභවිත කිරීමේ ප්‍රතිඵලය විදිහට නිගමනය කරන්න පුළුවන්. මේ අසෝක රජතුමා ප්‍රකාශ කරන සියල්ල තුළින්ම ප්‍රකාශ වෙන්නේ අසෝක රජතුමා සත්තුව දස රාජධර්මයෙන් පාලනය කිරීමේ ලක්ෂණයක් සතර සංග්‍රහවස්තුවලට අනුව කටයුතු කිරීම සව් බඹ විහරණය ටනු කටයුතු කිරීම කියන ධර්මතිු නිසා මයි ජත්මය දිහට කතා කරන්නේ විදිහට පාලන කටයුතු අරගෙන කිහිලා තියෙනෙ ඔහු ධර්මය යන්න විවරණය කළ නිර්වාචනයද මේ බව ප්‍රකටවෙයි ධර්මය යහපති ධර්මය කුමක්ද ධර්මය යහපති ධර්මය කුමක්ද යත් ශ්‍රවන් ධර්මය යහපති ධර්මය කුමක්ද ය ධර්මයත් ආශ්‍රවයන් අඩු බව බොහෝ වූ යහපත් ක්‍රියා දයාව ධානය සත්‍යය පිරිසිදු භවජන මේය. දම්මේ සාදු කියං චුදංචේති අපා සිනවේ බහුකාය නෝ දයා දානෝ සවේ සෝච්චජෝ එ විදිහයට තමයි සඳහන් කරන්නේ. දම්මේ සාදු ධර්මය යහපති. කියං චුංචේතිී. අපා සිනවේ බහු කායනෝ දයා දානෝ සවේ සෝච්චයෝ එවිදිහට සඳහන් කරනවා. ධර්මය කියන් ධර්මය යහපති ධර්මය කුමක් දෙයත් ආශ්‍රවයන් අඩු බව බොහෝ වූ යහපත් ක්‍රියා දයාව ධානය සත්‍යය පිරිසිදු බව යන්න මේ අයි. මේවතමයි. දානය හැටියට අසෝක රජතුමා යහපත් දේවල් විදිහට ධර්මය විදිහයට අරථ දක්වන්නේ බුදු සමය අනුදත් දේශපාලනය ගැන්වේ මනුව පහත සඳහ නසෝ ප්‍රකා අත්‍යන්තයෙන් බැඳී පවත්නා අයුරු මනාව ප්‍රකට වෙයි. බුදුසමය අනුදත් බුදුරජාණන් වහන්සේ අනු දෙැන වදාරට යෙදුණවා කාරයට අනු උශාසනා කරන්නට යෙදනු ආකාරයට පාත සඳහා නසෝක ප්‍රකාශේ අ්‍යන්තයෙන් ැ අයුරු මනාව ප්‍රකට වවා. சேவக்கயானகிெහි மணவ பிலிபதிது மாப்பின்கிெருகித் சேவாவது மித்தியாண்ட அசுருக்கலவுண்டு நேதேயண்ட மஹனபமணட்டு தந்தது ச நுமரிීම கலையුතුய தாசக் சேவக்கயானகிெருகி மணவ பிலிිப்பதීමது மாப்பிியன்கிெருகி சேவாவது மிற்றயாண்ட அசுருக்கர உண்டு நேதேயண்ட மஹனபமனට தந்தීමது ச நுமரம ககளைයுතුய කොස්ව කිරි ලිපිය සඳහන් වෙන ප්‍රකාශය. මාපියන්ට සේවා කිරීම මැනවි.මිත්‍රයන්ට හඳුනන්නඋන්ට මිත්‍රියන්ට ස හඳුනන්න උුන්ට නෑදෑයන්ට හා මහන බුණන්ට දන්දීම මැනැවි. අසෝකරාජතුමා මේවා සඳහන් කරලා තියෙනවා. තුන්ගනි කිරිලිපේ ඒවගේ බුදුදහමය අනුදත් ක්‍රමේට අනුව දස සේවකයන් කර මනාව පිළි පැදීමද මාපියන් කර සේවා කිරීම මිත්‍රියන්ට ඇසරු කරල උන් ෑදයන්ට හනබුණනන්ට දන්දීම සතුන් නොමැරීම කළ යුතුයි කියල සඳහන් කරනවා ගිරි ලිපිය එකොල්හා ලිපියේ. ඒවගේ මපියන්ට සේවාකිරීම මැවවි මිත්‍රියන්ට හඳුනන්න ුන්ට නෑදයන්ටහා මහනබනන්ට දීම ැනැවි කියලා ගිරි ලිපිය තුන්වවෙ ිරි ලිපිය සඳහන් කනවා යමෙක් දේව ප්‍රිය රජුට ජම්බඳු අවමාන කෙරේද අවමානයක් කරනවා නම් දේවා රජ ඒසිල්ල ඉවසමින් එම අවමානය කරන්නාට හැකිතා සමාව දෙන්නේ. කවුරු හරි කෙනෙක් දේවානම් ප්‍රිය ප්‍රියදර්ශී රජතුමාට අවමංකරනවා ඒ හැම එකක්ම දේවානම් ප්‍රිය ප්‍රියදර්ශී රජතුවා ඉවසනවා ඉවසලා එයායට මෛත්‍රී කරනවා කියල සඳහන් කරනවා. මෛත්‍රී සහගතව කටයුතු කිරීම. එතනින් අදහස්ක නො අදහතුන් වෙන සිලාලි පිය සඳහන් වෙන්නේ. ක්සාංතතිය දස්රාජ ධර්මවලින් එකකි ඉවසීම ඒයින් ප්‍රකාශවෙෙයි. ඉවසීම තමයි සෙල්ලිපීම් ප්‍රකාශ වෙන්නේ. රාජ්‍ය පාලනේදයේ නොයිවසීමත් නොයිවසිලිමත් භාවහාෂණක තීරණගෙන ක්‍රියාවට නැගීම සමහරිට මුළු රටක් මාසරු තත්වයකට පත්කිරීමට හේතුවක් වෙන්නට පුළුව. ඉක්න් තීරණ අරගෙන ඉවසීම තොවටයුතු කිරීම විනාසයට හේතුවක් වෙන්නට පුළුවන්. බුද්ධ තරුණන් හා බලය පාලයකකුගේ ඉවසීම පලවාහරෙන සාධක සේදිිරි පත්වෙයි. බුද්ධියත් තාරුණයත් කියන තුනම පාලකයකුගේ ඉවසීම පලවාහරන්නට නැති කරන්න හේතුවක් වෙනවා. පාලනයෙහි ස්ථාවරත්වයට පාලකයාගේ ඉවසීම බලපායි. එ බැවින් සෑම පාලකයෙකුත් තුළම ඉවසීමේ ගුණය තුළම රෝපනේවී යුතුය. පාලකේ අනිවාර්යම කටයුතු කළ යුතුවෙන්නෙම විවසීම යුක්ත එම නැත්නම් මුළ ටක් මළ ලෝයක් විනිස කරන්න පුළුවන් පාලකයෙකුගේ ඉවසීමෙන් තොර ස්වභාවේ නිසා. ඉතින් අපි ප්‍රශ්නයක් අහන්න පුළුවන් අසෝක රජු. මන්ගේ රාජ්‍ය කටයුතු ඒතරම් දුරට සාර්ථක කරගැනීම සඳහ තු දස රාජ ධර්මවලන්තර් ගතවන්නවු. ඉවසීම ඉතාමත් දියුණු කළ තත්යක සිටි බව සෙල්ලිපිවලින් සනාත වේ ඒ පිබඳව දක්වන්නට කියල සඳහන් කරන්න පුළුවන් ඒ වගේ මෙහමනැත් නම්. අසෝක රජුගේ ඉවසීම පිළිබඳව සඳහන් වෙන ලිපිය හිත් තොරතුරුත් සහ ලිපිය සඳහන් කරන්න කිය ලා පින්හන්න පුළුවන්. අසෝ රජුතුල එය මැනවින් වරදනයබී පැවැතිනි. ්‍ර්‍යන්ත දශවාසීන් ගැන රජුගේ අදහස්ක සේද. යනු දැනගැනීමට කැමැත්ත ඇතිවිය යුතුය. ප්‍රත්‍යන්ත දේශයන් ගැන අසෝක රජතුමාගේදැන් මේ වෙද්දිී අසෝකරජතුමා ප්‍රදේයන් ගොඩක් කල්ල ගෙන තියෙනවා එනිසා අනිත් ප්‍රදේශවලින්න්නයි බියෙන් ඉන්න පුළුව. මේ කියන කරුණට මගේ කැමැත්තම සේයේ. ප්‍රත්‍යන්ත දේශවාීන් ගැන රජගේ අදහස කොහොමද යනු දැනගනීමට කැත්ත ඇතිවිය යුතුය එකඇන්නේ මොකද්ද දන්න හැ කියලා සමහරයි සැකෙන් ඉන්න පුළුවන්. රජවිසින් අවිජිත රජවිසින් අල්ලාගත්ත නැති දිනාගත්ත නැති ඒ ප්‍රධ්‍යාන්තවාසී ස්වාධීනයෝ මාකෙරෙහි විශ්වාසය තබා බය රහිත වෙත්වා. ඔහුහු මාකෙරෙහි සුභ බෝගයන් ලබත්වා මාකෙරෙහි සැක ඉන්න එපා මාකෙරෙහි සුබ බෝගයන් ලබත්වවා මකින් ඕන දෙයක් ලබාගණඩ පවා පුළුවන් දුකක් නො ලබත්වා දුකට පත්නොවී සැකට පත්නොී ගත කරත්වා කියල කාලිංග ලිපිය ගිරිලිිය දෙවනි ලිපිය සඳහන් කරනවා. ප්‍රත්‍යන්ත දේශවායෙන් ගැන රජුගේ අදහස කොහොමොද කියලා කියනවා නම් ඒ ගැන සැකයක්තේනවනම් අදහසක් තේනවනම් ඒ කියන කරුණ කෙරෙහි දක් මගේ අදහස වෙන්න මේක. රජු විසින් අවිජිත ඒ ප්‍රධ්‍යන්ත වසී ස්වාදීනයෝ මා කරෙහි විශවාසය තබා බය රහිත වෙත්වා. ඔහු මා කරෙහි සුභ භෝගයන් ලබත්වා දුකක් නොලබත්වා කිය කාලිංග ගිරි ලිපියේ දෙවනි ගිරි ලිපිය සඳහන් කන්වා දේවා නම්ප්‍රිය ප්‍රියදර්ශී රජු රජුගේ ධර්මික පැවැත්ම කරන කොටගෙන ධර්මික පැවැත්ම කරන කොටගෙන ධර්ම ගෝසා බෙහරිය පහලබිය ධර්මිකත්වය පදනම් කරගෙන ධර්මගෝසා බෙරිය පහළ වනා කියලා සඳහන් කරනවා හතරවෙනි සිලා ලිපිය රා්්‍රාලනයේ විසිහි අසෝක රජු බුදු සමෙන් කෙතරම් ගැවරු අබාසයක් ලබහිද යන්න මේ ප්‍රකාශවලින් ප්‍රකට වේ මේ ප්‍රකාශ සියල්ලක් තුළින් ප්‍රකට වෙනවා. අසෝක රජතුමා කොයි තරම් දුරට රාජ්‍යපාලනට තමන්ගේ පාලන ක්‍රමහෙන් තුළ බුදු දම ක්‍රියාත්ම කලාදක කියනෙක බු දමයාලෝක කොචර දුට පාගත්තද කියලා. මෙහහි ඇති විසේසත්වය නම් එතුමාඒ බෞද්ධ මූලධර්ම නිස පරිදි. ක්‍රියාවට නකා ඒවා යෙහි ප්‍රතිඵලද නිසිලෙස නිෙලා ගැීමයි. ධර්මාසෝක රජතුමාගේ ධර්ම වි්‍යාදී ප්‍රතිපත්ති නුගමනය කරමින්. රාජ්‍ය පාලනයේදී එතුමන් විසින් බෞද්ධ මූල ධර්ම එකතු කරගැනිමින්. තමන්ගේ රා්‍ය පාලනකටයතු සාර්ථ කරගත්තා ආකාරය සෙල්ලිපි වල සඳහන් තොරතුරු ආශ්‍රය කරගනිමින් පිළිතුර ගොඩ ගන්නට කෙලාපෙන් ප්‍රශ්නයක් කහනට පුළුවන් එමන්ගේ සඳහා විධ ආකාරයෙන් ප්‍රශනහන්න පුළුවන් එ සඳහා. සාකච්චා කරපු වීඩියෝ පාඩමි තොරතුරු නැවත නැවතධනය කරන්නට කිය ඔබට සසිහිපාච් කරන්න ගමන් පාඩම් නරබන ගමන් විශේස කරනු සටහන කරගන්න එම නම් පාඩම තීරගව නිසා මෙතනින් පාඩම සාකච්චකිරීම නිමාරන දෙවැනි කොටස අපි සාකච්ච කරට බලාපොරොත් වෙන අපේ නාලිකාව සබස්්‍රයිබ කරන්න නැත්නම් සබස්ක්‍රයි් කරන්න වෙෙල්ලායි එකන්න කත්තව බන්නේ තකොට තමයි ඔබට දුරකතනයටම අපේ නාලිකාබේ ඩ ළබඳ ොර තුර ලබාගන්නයට පුළුවන්කම තේන. ස නම් මේ පාඩමින් සමුගන් නොබට ෙරුවන් සරණයි.